මච් අපි කතා කරත් එහෙම විජය අයියා මේ දවස්වල මොන ඉස්කෝලේද උගන්වන්නේ මේ දවස්වල කියන්නේ මම සෑහෙන කාලයක් පොරටු වේස් කුමාර විද්‍යාලේ දැන් වසර 23කට ආසන්නයි දැන් ඔය ට්‍රාන්ස්ෆර් කරයි දන්නේ ඉස්කෝලේ සරකා තියා කියලා ට්‍රාන්ස්ෆර් වෙන්න තමයි තිබුණේ ඒක මොන ක්‍රමයකින් හරි ඒක ට්‍රාන්ස්ෆර් නොවෙන්න වගේ බලාගෙන තියෙන්නේ හරි අපි කතා කරොත් එහෙම ඔයා වෘත්තීන් දෙකක් කරනවා ගුරු වෘත්තියත් ඉන්නවා ඒ වගේම ප්‍රවීණ ගායන ශිල්පියෙක් විදිහට ගායන වෘත්තිය තියෙනවා මේ දෙකටම ලස්සන පසුබිමක් හැදෙනවා ධර්ම සේවා සභාවෙන් විශේෂයෙන්ම ඔයා කතා කරනකොට කිව්වා මේ නේවාසික පුහුණුවත් ඉතාමත්ම වැදගත් වුණා ජීවිතය ඉගෙන ගන්න කියලා මම කැමති යන්න එතනින් පොඩ්ඩක් අරගෙන අපි කතා කරොත් එහෙම විශේෂයෙන් මේ ඩිප්ලෝමාවෙන් ගුරුපත් වීම ලැබිච්ච කතන්දරයත් කතා කළා अतरम मगे प्रवीण मन गर्वर मगे प्रवीण अपे फलवनम उपदेशक अपे सर की मे आचने गुड़नगू प्रबल अमृतम मे इन अपे परपूर इट पे दिव तुंगन वगे परपूर मगे अन्े थिंग हेम आप तरसभावे मम यदि मगे उपदेशक वरियावेन्े विशारद निहाल गम्मे वास ඉතින් එතෙන්දී අපිට ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරින්න තමයි ලැබෙන්නේ නේවාසිකව. ඉතින් වසර 3ක් 3මාරක් පමණ ජාතික තනතුර සභාවේ බිල්ලු කියන සුන්දර නිවහනේ ඉඳලා සංගීත අධ්‍යාපනය ලැබලා විභාග සමත් වෙමින් එතනම අපි ඒ ඉඳද්දිම තමයි ගුරුපත් වීම ලැබෙන්නේ අපිට. ඒකම තමයි සංගීත ලෝකේ යන්නට වරම් ලැබෙන දිගු ගමනක් යන්නට ජනප්‍රිය වෙන්නේ. सिंधु लभ्यतेमा थिंग हेम आप गमनक अगकोटे समय दंगीन्े गुरुपत्म लबल सौंदर गुरु पुहनु लबल थिंग एन ये मग पैदन जातक भावे मट मतका भाग्य गरसटी सर सर क्यू अतीत पीड़ा ये मग एट मट कंदूल पीड़ना मम बल हमे मग दी मन सर को क्यू आई बस मौन इतकोट अभी इतने रिद्दी मे सभा गुड़ना कोई तरह दुखा किल तुज हितने हर दुखाई तामत्म अल्प तामत्म ओम पहासुख अटते मंगिता मे आतने गुड़ना तीन अनिवार्य नागति इतनी कि इसला मगे इसला इतनी सह मंग बहुमत्म स्तुति अपे प्रवीण संगीत गायक दीपलाख्यत प्रधान पलवीन पटंगत् आयतने आरंभ पूर्वक यही उपदेशक मे मम प्रत्यंगत् मगे सर निहाल गम्य वा सर मम तेनटूने अतरमी साधम मम अतर क्यूअत्गे मे मेक पदन बेटे अभी जीवित लोट हेम किनकट हेम दीकट पदन बेटे अतरम जाति का तनस स्वभाव सीएलम देवल अभी सांगीत वितरा मे अने सीतलूम देवल विने पीलिंद प्रबल दड़वती अतरम जातक तनुस स्वभाव एन तनुज पहल दिन विस विसीपहावागे अतर इतम तरुण ये इन पीरी हतर दिब्बागे पीरी थिंग एक मंकी जीवित पदवन तोतने ये सीएल देवा संगीत अध्यापने पमनकने अनेम देख दिमाप्या वेडिटी सहोदर वसने ये गोल्लन तमें उपदेशकवर पालक तमें दिपा दिमाप्य अंगे सहोदरी अंग महिला ज्येष्ठ अंगे इवन गमनक तमें अभी आवे थिंग अभी अतर मम अति दुष्कर प्रदेश मम अभी हेम के सर सर चंद्रन हेटर सर सोमेश्वर मेद सर मम अभी सीलू मम मतलील अग्गल की अति दुष्कर गमक सोमेश्वर सर तेरी बैक दुर गमक वाल पड़े प्रदेश ये दुर प्रदेश वाली अरंग सर सर की ये सुंदर सुगंधतम विहिद जाति स्वभाव अभीट ये सुगंध विहिदेन अभीट सुगता नक्कुना जाति स्वभाव इतने मम अतरम गुडाकम कृतगुणमेन वाय सदा इतिंग अभी मे जीवित गिनी संगीत विषय इतरा गिनगत्कायी मुकद अभी अतरम लाभाले अंगनकोट अभी दिमाप्यंगता लाभाल काल मिदेन ये वील नेवासिक वेनो थिंक खा लेक दी अभी अंड हम इतना निमाडुअ हम हमें वसरे अवृद्धते अंड फुलवा अवृद्ध निमाडु अभी दिन की लभन इतनी यार गुड़ा अड़ूम पुहनमता थिंग दुष्कर जीवित अक्तम आप गेवी सुंदर जीवित अक्तमें अभी हेमती बुलेने
බස් තිබුණේ නැහැ අපිට ඇත්තටම සුකෝභෝගී වාහන තිබුණේ අපිට තිබුණේ ලෝරි ට්‍රක් කාමි ට්‍රක් වගේ තිබුණේ යන්න ඉතින් ඒ වගේ දුෂ්කර ගමනක අපි නියැලුණා ඒකට මටත් තුන්වෙනි පරපුර වාගේ ඇවිල්ලා මටත් යොමු වෙන්නට ලැබුණා පළවෙනි පරපුර තමයි සෝමසිස චන්ද්‍ර හිටිය ආරච්චි චන්ද්‍රලේකා පෙරේරා එතකොට ධම්ම මාය ධම්මෙන් මොකද සෞද මේ ධමයන්ති කවුද අපේ මේ මේ ධමයට ගමගේ අක්කා ඒගොල්ලන් එතකොට මාසල් ජනතා වගේ අය ධම්මිකා කළා තේජක් කළා වගේ අය ඔය පිරිස මට මතක නැහැක දැන් එකපාරට එන්නේ නැහැ සනෝජ ඇත්තටම ඊට පස්සේ දෙවෙනි පියවර වගේ ආවා මේ අපි රොයි පීරිස් ලජයන් සානායක වගේ අය චන්ද එතකොට මුචන් දේපියන්ත ඔව් මුතු අපේ සේට මුතුගල ආරච්චි ඉන්දිරා කවස්ස අන්නේ අය ආවා ඊට පස්සේ මට පස්සේ තමයි චන්දන ප්‍රින්ස් ආවේ ඉතින් දමයන්ති ගමගේ දමයන්ති ගමගේ ඒගොල්ලන් තමයි එහිම ආව පරපුර මේ තමයි මුල් පුරුක් ඉතින් මටත් තුන්වෙනි අඩවියට අවදියට එන්න පුළුවන් වුණා සනෝජ මමත් මේ ඒ දේම අරගෙන අපිත් ආවා අපිත් ඒ දුක් විඳ අගම කාලේ ජාතික සභාවේ බෙල්ල රූපහිනේ ගම්මානේ දැන් තියෙන මට්ටමේ මේ තිබුණ නැහැ කාලේ හොඬල්ලෝ කාගෙන අපිත් පිදළු අල්ලපු ඒවා තියෙනවා මල්ගස් හදපු ඒවා තියෙනවා මුදු මඳුර වටේ මට මතකයි කුල්ලා ලිස්සලා ගිහිල්ලා වැටලා එහෙම තියෙනවා මම අර කන්දේ පිදළු අල්ලන්න ගිහිල්ලා වැස්සේ තෙමි තෙමි එන්නෙත් අපි මෙහෙ කඩුගස්තර පැත්තට පිදළු කපන්න ලොරි ඉතින් ඒ වගේ අපි ගොඩනගපු අපිත් ඒකට හවුල් වුණා ඉතින් ඒ එහෙමනම් මෙතුමල්ලා කොච්චර දුක් විඳින්න නැද්ද කියලා හිතනකොට හරි දුකයි සහ සන්තෝසයි දැන් ඇත්තටම පරිත්‍යාගශීලී පරිත්‍යාගශීලී ඇත්තටම හරිම සුන්දරයි අතීතය අද අපි ඉන්න තැන දැක්කහම මම මේ ජේෂ්ඨයන් ගරු කරමින් ජීවත් වෙන පුද්ගලෙක් හැම විටම හැම වෙලාවෙම ආයතනයේ මුදුන් මල් කඩක් වගේ මම හැම වෙලේම ආයතනයේ ගරු කරන පුද්ගලෙක් මම ඇත්තටම ඒක වටින්නේ මම ගමේ ගොඩ ඉඳලා දුෂ්කර ගමනක් ආපු චරිතයක් නිසා ඉතින් ඒක මගේ ජීවිතය දැන් මා එදා හිටපු චරිතය නෙමෙයි ජෙබණ්ඩාර වැලිතුඩු කියන චරිතය දැන් වෙනස් අධ්‍යාපනයේ පරිණත භාවයෙන් සහ මගේ අධ්‍යාපනයේ වෘත්තිය පැත්තේ ඉන්නේ ඇලීමේ කාලය ගන්න දැනට මගේ වයසින් භාගයක් ඇවිල්ලා තියෙන අවුරුදු 31ක් යන ගුරු ශේෂ්ත්‍රේ මම. ඉතින් ඒ නිසා දැන් ඒ ජාතික තනතුර සභාව නිසා අපි පරිණත වූ ඉතා ප්‍රමාණෙන් ප්‍රසාරණය වෙච්ච චරිත බවට පත් වෙලා තනුජ අපි ඕනම දෙයක් කරන්න පුළුවන් ඕන දෙයක් කියන්න පුළුවන් මේ ශේෂ්ත්‍රේ තියෙන. ඒ නිසාම තමයි නිර්මාණකරණය හැම දෙයක්ම ලියන්න කියන්න පුළුවන්. හැමදේම විශේෂයෙන්ම ඇගීමක් කරන්නට ඕනේ සහ අපි තව විමසිලිමත් වෙලා කතා කරන්නට ඕන දෙයක් තියෙනවා ඒ තමයි මෙවැනි චරිත ඇයි දැන් බිහි වෙන්නේ නැත්තේ කියලා ඒ ප්‍රශ්නය අපි යොමු කරන්නේ ශර්ලි මහත්මයාට අපි මේ වෙලාවේ පුංචි ඉඩක් වෙන් කරගන්නවා අපිව බලාගෙන ඉන්න අයට ආදරය පෙන්වන්නට මොකද ඒ අය ඒගොල්ලන්ගේ ආදරය සෙල්ෆි එකක් හරහා අපේ Facebook page එකට යොමු කරලා තියෙනවා ඉතින් හැපි මොමන්ට් එක පොඩ්ඩක් බලමු තාලපාෂා නරඹන ගමන් තමයි මේ හැම කෙනෙක්ම මේ හැපි මොමන්ට් එක අරගෙන එවන්නේ මම හිතනවා අපේ ඉන්න කලා ශිල්පීන්ටත් ම සතුටක් දැනෙනවා ඇති ලංකාව පුරා විහිදිලා ඉන්න අපේ ප්‍රේක්ෂක ජනතාව අපිව බලන ගමන් ගන්න මේ ලස්සන සෙල්ෆි එක එවනකොට මේ අයගෙන් ජයග්‍රහකින් තිදෙනකොට අද දවසේදී අවුරිකා වෙතින් තෑගි ලබා දීමට අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඩ්‍රීම් රෝන් ටීම් එක අපිට ඒ සඳහා ආදරණීය අනුග්‍රහකත්වය ලබා දෙනවා විජය වගේ ගීතයකට ගිහින් ඉවර වෙලා අපි නැවතත් කතා බහකට යන්න සූදානම් වෙලා ඉන්නවට යනවා sumudu adin mage kandulu pisin mahala varudava kiyada senehe nuha gulana hinda sumudu adin mage kandulu pisin mahala varudava kiyada senehe
කතා කරොත් එහෙම ශලි මහත්මයා දැන් මෙතනදී බොහෝ වශයෙන් ඔබේ තිබිච්ච ඒ නායකත්වය පිළිබඳව කතා බහ කරනවා. ඒක ඇතුලේ තියෙනවා ඔබේ චින්තනය, ඔබේ දෘෂ්ටිවාදය. කොහොමද ඒ කාලේ තරුණයන්ට අරංගියේ කියලා. හැබැයි ඒක නැවතත් මේ කාලයටත් අපි දැන් ගලප ගන්න ඕනේ. අපි ඉතිහාසය ගැනම අපිට කතා කර කර ඉන්න බෑ. එතකොට මේ දරුවන්ගේ දක්ෂතාවයක් තියෙන්න ඕනේ. ඒ වගේම මේ නූතනත්වය, නව්‍යකරණය කියන දේ සිතුවිලි විදිහට අපි වෙනස් විදියකින් ගත්තොත් මොඩර්න් සොසයිටි එකකට අපි අරගෙන යන්නත් ඕනේ. මොකක්ද ඔබ හිතන්නේ මේක ගැන? කොහොමද අපි ඒක අරන් යන්න ඕනේ? යෝජනාව මොකක්ද වෙන්නේ? ඔව් දැන් ඒ හොඳ ප්‍රශ්නයක් ඇවි මොකද දැන් 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 කාලීන අවශ්‍යතාවය තමයි ඔය අහ ප්‍රශ්න. දැන් එකල දැන් මේ 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 සිල් දෙනාම කතා කරේ එකල තිබුණු දුෂ්කර තත්ත්වයන්නේ. එතකොට ඒක තියෙනවා. එතකොට දුෂ්කරයි කියලා අපි කෑ ගහලා කියන්නේ අද තියෙන පහසුකම නිසා. ඕක එහෙමම තිබ්බනම් මුකුත් වෙන්නේ නැහැ. अभी एक वर्दि अर्थकथन कंडपूला नम मुकुत्ते लसंट हिम एवि इतकोट हे ये दिन मैंने क्रमाकूल संवर्धने मानव संवर्धने लंका हदवती हदवत् हद हदवात्ति यू तरुणी भीकर उपकारीण ये अत्ल कड़ना इतक दंगे मुखद विवृतार्थिकी गेट मे तौर दंग विवृतार्थिकी दुर्गोट हिटी लमाय मे एक लमाय एक मे विन कथा कर दीट पसी तरण गिन मिथन कथा करो इकोलेंटे इकोलें भाषण विनस इकोल कीन विधि विनस उदाहरण तीर गंड बोल सरल उदाहरण दिन मरुण बहुमत विन आध्यात्मीय कलावे कलावे गबिला आध्यात्मीय अमत कल विनदा मटगे तरुण कहुमत विन पेदरी कल दिन द දැන් නවතාවෙ යුතු තරුණයා ජනප්‍රිය වෙන්නේ ප්‍රවීණින්ගේ ගීත ගායනා කළා. එතනට එන්නේ. ඒ තමයි අඳුරගන්නේ රට. රට පිළිගන්නේ. හැබැයි එයා වේදිකාවට යන පෞද්ගලික වේදිකාවට යාට ඉල්ලුමට අර ප්‍රවීණ ගායකයාට අභිවාගිය ලොකු මිලක් එයා අරගන්නවා. ඒ ප්‍රවීණ ගායකයා ඒ සින්දුවම කියන ගායකයා පිටිපස්සරේලා හතරෙන් එකයි ගන්නේ අයිකෙරින්. यार लेचर मैं ओरिजिनल स्वामी गा सिंधु की गायक या वेदिका पिटिपास इलांट सिंधु की अंड हे भाई यागे सिंधु कीला एक हतर गुण करगनीन आर तरुण मे मैं बेदगती कदा मे मे व्यरधि मानकिंगे मैं अदास देवा मम्म शास्त्रीय पदन मे कदा इतकोट एक अद तरुण अद तरुण मुगर किंग गहन आर आध्यात्म एक तम वेदनाकारी मदे यार दैन नह मम हिम नुकल युत उन्नोतन गटम उन्नो ये पिरी मतर कर तो तरुण सेवा स्वभाव तमय ओने उतन तरुण सेवा स्वभाव तम तैन तरुण हदन तैन
තරුණය හදන්න ඕනේ එන්න අන්න ඒක දැන් මේ මේ ප්‍රකාශ කරපු දේවල් තියෙනවානේ දුකින්දයි කියන එක ඒ ඒ දුකේ අත්විඳින්නට ඉඩ සලසන්න ඕනේ ඒක මේ ආහාර හිඟයක් ගැනවත් අඳින්න වස්ත්‍ර නැතිකමවත් නෙමෙයි ඒක අත්විඳින්න පුරුදු කරන්න ඕනේ ඒකනේ අපි කියමු ආමි හමුදාවන් මනා ශික්ෂණයකින් වුන් හැසිරෙන්නේ ඇයි වුන් ගත් වෙලා ඉඳලාම ට්‍රේන් කරනවා එතකොට ඒ මිනිස්සු පැනලා ගියාද ඒ මිනිස්සු බැන්නද අපිට කන්න නැහැ කියලා කිව්වද ඒගොල්ලන්ට ඒ ක්‍රමානුකූලව ඒගොල්ලන් ගොඩනගලා ගොඩනගලා දානවා රටට දාපු ගමන් මොනවද කියන්නේ කියන වැඩේ මොකද්ද නිහතමානීව කරනවා සංගීත විතරක් නෙමෙයි ඒගොල්ලන් ඕන දෙයක් කරන්න පුළුවන් මිනිස්සු මේ රටේ ඒකනේ අද 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 අපි මේ මේ අද මේ මෙහෙම ඉන්නේ ඒගොල්ලනේ සමයික කියනවා එතකොට ඒගොල්ලන් ඒ ඒ කාර්යය ඉතාම විනයානුකූලව මොනවද කරන්න කිව්වොත් ඕන දෙයක් කරන්න කානුවක් කපන්න කිව්වොත් ඒක කපලා දෙනවා ගියතනයි වැඩ කරනවා කවුරු කියන්නේ අපිට මේක කරන්න බෑ කියලා අන්නේ නිහතමානී ගුණය තරුණයාගේ හදන්නොත් තියෙන තෝතැන්න තමයි තරුණයා ස්වභාව එතකොට ඒකෙන් ඒක තව කවුරු හරි ඔළුවට දානවා නම් මෙහෙමයි හදන්න ඕනේ මොඩර්න් තරුණයෙක් කියලා මොඩර්න් තරුණයාට ඉඩ දෙන්න පුළුවන් ඒ කිසි ප්‍රශ්නයක් නැහැ ඉඩ දෙන්න පුළුවන් ලස්සන තරුණෙක් තරුණයෙක් ඉන්න ඕනේ හැබැයි අර ලස්සනට හදාගත්තේ ෂෝට්කට්ස් පාවිච්චි කරන්න ෂෝට්කට් පාවිච්චි කරන්න නැතුව දැන් දැක්කම සමහරක් වෙලාවට මේ සිං කරනකොට මේ ඉස්ලාමෙන් ගාය හදර දැනෙන මේ මෙන්න මේ ලස්සන ගීතේ ගායනා කරයි කියන හැඟීමනේ මෙන්නේ බය හිතෙනවා මොඩර්න් මේ මොකද වෙන්නේ කියලා තරුණයා එන්නේ ඒ ඒ ඒ ඒ හැඟීමෙන් එන්නේ මාව මෙතන මෙහෙම ආවොත් මාව පිළිගනිවි කියන කල්පනාව මෙයා මාර ලොකු මිනිස්සෙක් මෙයා අමුතු කෙනෙක් දාලා මෙහෙම දාලා වලු දාලා දෙන්න කරන්න පුළුවන් ඔක්කොම දේවල් ටික දාලා එනවා හැබැයි කෝ මේ දැන් මේ මෙතන ගායනා කරපු මෘදු බවක උහි මකරි මින පැත්තකට යනවා ඒක ඇයිද දන්නේ එහෙම වෙන්නේ තාමත් මං හොයනවා මෙච්චර ලස්සන දෙයක් තියෙද්දි වෙන දෙයක් හොයාගෙන යනවා ඒක තේරෙන්නේ නැහැ මොකද අර අර ගායිකාවන්ගේ අර අර ප්‍රවීණ මිහිරි අතීතයේ ගායපු සින්දු කියලා මේ ළමයි එන්නේ ඒ කුදුම හිතෙන්නේ එතනයි ඊට පස්සේ යන කෝයද කෑ ගහන සින්දුවක් හදාගෙන මෙලෝ වැඩක් නැති දැන් ඔබ මාව ගෙන්නුවේ එන්න කිව්වේ මේ මේව අර්ථවත් කරන්නද දැන් මම දැන් මේ අය කිව්වා ඒගොල්ලන්ගේ ජීවිත කතාව දැන් මගේ ජීවිත කතාව මට වැඩක් නැහැ මෙතන කියන්නේ මට ඕන කරන්නේ මේ මේ මේක මේ මේ හදා ගන්න ඕනේ ඒක හදා ගන්න තීරු ගන්න පුළුවන් හොඳ බුද්ධිමය සාකච්ඡාවක් එන්නත් ඕනේ දැන් මෙතන ඔබ කතා කරව ප්‍රශ්නේ ඉතින් ඒක අරගෙන වගේක වග කියුත් නම් ඒ පරිද්දෙන් ගන්න ඕනේ තේරුණාද එහෙම වුණොත් තමයි මේක බබලෙන්න ගන්න මේ තරුණයා බබලවන්න පුළුවන් එතන ඒ විදිහටයි ගන්න පුළුවන් එහෙම නැතුව දැන් ඒක මේ රියැලිටි ෂෝස් වලට ප්‍රශ්නයක් නෙමෙයි ඒක වෙනද මං කිව්වා අර ඒක ඇවිල්ලා ව්‍යාපාර මට්ටමින් යන යම් කිසි දෙයක් නමුත් තරුණ සේවා සභාව ලාභ ලබන්න නෙමෙයි මේක කරන්නේ මේක කරන්නේ ජාතික මට්ටමේ වැඩ ජාතික මට්ටමේ තරුණෙක් ඇති කරගන්න තරුණ තරුණයන් බිහි කරගන්නට ඔය මං කියන කාරණා ඉතින් පන්නරය පන්නරය අරගත්ත කමනේ මේ මුළු කතාවම යාගේ තිබ්බේ අනිත් පැයත් කතා කරේ ජීවිත පන්නරය දැන් එහෙම දැනෙන්නේ නැහැ මොකද හොයාගෙන යන්නේ ජාතියන්තරයේ තියෙන එක ජාතියන්තරයේ ඉන්න යන ක්‍රමවේදී හොය හොය යනවා මිස අනන්‍යතාවයත් එක්ක යන්නේ දැන් මම අර සරල උදාහරණ දුන්නා නම් ආධ්‍යාත්මය සහ බෙලඳපොළ නැත්තම් කර්මාන්තය ඒ ওই දෙක තුලින් ආධ්‍යාත්මය තුවාල කර කර තමයි යන්නේ ඉස්සර අපි සන්දර්ශන වලට ගියේ සරස්වති දේවියට වැඳලා පානපත්තු කළා අද එහෙම කිව්වොත් එම් මහා මෝඩෙක් ගොනේ කියන්න පුළුවන් කොහොමද වෙනස එතකොට ඒ ඇයි එතකොට දැන් අද ඒක කරන්න ඕනේ කියලා මම නියම කරනවා නෙමෙයි හැබැයි එහෙමයි වෙනස මේ සාක්ෂි දරන මේකල සන්දර්ශනයේ කලින් ඒ පුද පූජා පවත්තල යන්නේ ඒක ඉන්දියාවේ තියෙනවා දැන් මෙහි ඒ එහෙම දෙයක් නැහැ මම කරා ගියා නැග්ගා ඉතින් ඒක කමක් නැහැ මේ සරසයි පරස්සදී පූජා තියෙන්නේ නැහැ හැබැයි රටේ ජාතික ආයතනයකින් පුරුදු පුහුණු කළ යුතු දේවල් ඒක අපි කරමු මම කෙරුවා ඒක ඒ තුලින් තමයි ඒ විනය විනය ගම නැතු වෙන්නේ විනය කොහෙන් ගේන්නු නැත්තම් මොකද මම අර දැන් මම ආම්මික නෙවිය ගැන කතා කරේ ඒගොල්ලන්ට විධානයක් දෙන්න පුළුවන් මට පුළුවන් ඒ වගේ විධානයක් යන්න මම ගුරු ශික්ෂණයෙන් හදන්නේ මගේ ගුරුවරයෙක් හිට ඒගොල්ලන් අවනත කරගෙන ඒගොල්ලන්ට ඒගොල්ලන් හිතේ භක්තියක් ඇති කරලා ඒක ගේන්නේ ඒගොල්ලන් එතන
එහෙමයි සකස් කරග ගත යුතු මේ පටලෝ ගන්න හොඳ නැහැ මම කියන එක මම හැමදාම ආසයි ලස්සන තරුණෙක් ඉන්න ඕනේ හැම වෙලාවෙම ඒකද කාලීනව ඒගොල්ලෝ ගැලපෙන්න ඕනේ ඒක කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි හදවත හදන්න ඕනේ ඒක එයාගේ මනස හදන්න ඕනේ ඒක හැදුවේ නැත්නම් මේ ලෝකේ වැඩක් නැති වෙනවා අපේ රටට सुबानी मं कमी ओया मेकट यम दयाकूर्ण मगद विशेषंग मे पशुमेन ओया एन हेतकोट उगुलूंग तरंगी इंकीला जनप्रिय पशु पसगी हिम गीन है उगुलूंग एक तेनकद निर्माण टीका खता गव ए आपू तेनट अतिक्रमणे करान पुलवांग मे तुमा के देते अर प्रवीण गायक गायिकावांगे देवाल खेल 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 इट पास तमंगे गीत अर एकेबू गीत वल्ट अतिक्रमणे कर बरी वेनव मगद मे ज्ञाने नैतिस इतकोट इत नट उब उब सकस्कर गति कोहमद खेल मुलिमे शिक्षण हदल दुनि अपीट बल अट नव निर्माण तुम शेस्ट्रेट पे एक अदेकनेण तुम रटे जनता वन गण जनता अतरटे अन्न पुलाकेदम दयान एक ओण तोरपुदे हरिने मट मगे लाभसेना गीत यट मम मुलिन्म एच्चर कमति उन्न मे गीत यट मट तोरला देदे अपे गुरु तम अपे आर्गम सला सुनील आर्गम के सलाटे सला अभी तोरला दूनी मट तोरला दूनी मगे ये गीते नम मट अतर मंगिताने मगे दनी मदे खम एवे लावे मंकी वो मट मे गीत मुखद शशिका के गीत कुसपीरी नीति एक विनम गीत मेका वेना मेडिका वेग रीद मेट बट मंको मेक मट हरियाणा मैं सरकने नै पुते आट मेक गल बायन तो कि थिंक एतम मामा मे हित मे गीते जनप्रिय वे के नम एम ये उंगे ये मनस तिबुन थे हरिने अट नेरनाट उंट तेरना एक इतनी इतनी पटन गु गमन एतम एवं वेदगा एत्र मंग हरिम आडंबर विनवा अभी तम मंग तन अवसान पुरुक्तिक तन सेवा सभा बिहुन मेवे इधिट बिहिवे नम मेवेन खुट अभी तम बिहुन पुरुक इतिन एवं तन कि बिहिवेला मे गमने अन्न लभुने के वासना वक इतिन ए अपिटे अदल दुनु तेनतेक मम तीरने करा एत्रम मे गमन अभी बहुम क्रमानुकूल यम किसी वेदगत गमन क्या युत එතකොට නිර්මාණ තිනුනත් එහෙමයි අර කිව්වා වගේ අපේ අපිට ජීවත් වෙන ආකාරය පව අපිට කියලා දුන හැසිරෙන විදිය ඉස්සර මොමයි ශාසික අපි දෙන්න අත් දෙක අල්ලගෙන හරක් වෙලා දුවනවා සර් බනිනවා ඕම යන්න එපා ඕම නෙමෙයි යන්න ඕන උගලන් කලට වෙලාවට එන්න ප්‍රැක්ටිස් කරනකොට ඒ තැන් වලට එන්න අත් අල්ලගෙන යන්න එපා එහෙම ඒ වගේ අපිට ඇත්තටම ගුරුහරුකම් දුන්නා. ඉතින් ඒ වයින් හැදුණු ගමන තමයි මම හිතන්නේ මේ අපි නිර්මාණ පැත්තෙන්ද හැම පැත්තෙන්ම අපි ඇත්තටම යම්කිසි මට්ටමකින් යන්නේ කියලා මම හිතනවා. හරි. ශෂ්ක අපි ළඟට ඔයාගේ ගීතයට යන්න සූදානම් වෙලා ඉන්නේ. මේකත් ඔයාගේ ජීවිතේ වැදගත් ගීතයක්. ඒක ගැන පොඩි කෙටි සතහනක් කරගෙනම ගීතයට යමු. ඔව්. ඇත්තටම අර දැන් සුබානියකත් කියද්දි කිව්වා දැන් මේ බොහෝ ආධුනික තරඟවලදී ගයන්න අපි මූලික වටවලදී ගැයුවෙත් අපි ප්‍රවීණ ශිල්පිනියන්ගේ ගීත. දැන් අවසන් මහා තරඟයේදී අපට අපේම කියලා ගීතයක් ගායලා තරඟයට මුහුණ දෙන්න අවස්ථාව ලැබුණා. මේ මට ලැබිච්ච ගීතේ තමයි මේ ගීතය. කුසපිරි නැති වළඳ අබියස කඳුළු ඇහිදෙන අම්මා කියන මවුගුණ ගීතේ. ඇත්තටම මේ දැන් මේ තරඟාවලිය අනිත් තරඟවලට වඩා සුවිශේෂී වෙන විදිහ මට පොඩි වෙලාවක් දෙන්න කියන්න. ජාතික රූපවාහිනිය ජාතික තනුසේ සභාව එකතු වෙලා කරපු මේ තරඟය මේ මං හිතනවා ඒ කාලේ මේ දැන් ගුවන් විදුලියේ තරඟ තිබුණාට මං හිතනවා රූපවාහිනිය ඒ සජීවීව දුන්න පළවෙනි තරඟය කියලා මේ ආධුනික තරඟය. දැන් නවක පදරචකයින්ට සංගීතඥයින්ටත් අවස්ථාවක් ලැබලා දුන්නා. තරඟයට මුහුණ දෙන්න අවසන් මහා තරඟයේ අපේ ගීතත් එක්ක. දැන් මගේ ගීතය නිවේදක නිවේදිකාවන්ටත් අවස්ථාව ලැබ තුන. ඇත්තට මේ අර ඒ මං කිව්වේ ඒකයි මේක හරි සුවිශේෂී තරඟයක්. මං හිතන්නේ මීට පෙරත් එවැනි තරඟයක් පවත්වලා නැහැ සහ ඊට පස්සේ තරඟය පැවැත්වුණෙත් නැහැ නැවත පවත්වන්නත් හරි අමාරුයි දැන් තියෙන තත්ත්වෙත් එක්ක. මොකද දැන් තියෙන ගොඩක් මේ තරඟකාරීත්වය සහ දැන් අර තාක්ෂණයත් එක්ක මේ SMS ඇවිල්ලා තියෙන නිසා. මොකද මේකට SMS කිසිම
අදාළත්වයක් තිබෙන්නේ නැහැ ඒ කාලේ ජංගම දුරකඩන තිබුණෙත් නැහැ ඒක තියරි එකක් ඕන හින්දා ඕන වෙලාවක ඒක කඩන්න පුළුවන් ඉතින් මම කියන්න දෙන්නේ දැන් මේ මගේ ගීතේ නිර්මාණය කරේ දැන් සුබානේකට අලුත් ගීතයක් හමුණලා ආබසිනා දැන් මම මේ ගීතේ මට කුසපිරි නැති මම බොහෝ වෙලාවට මගේ ගෘහස්ත ප්‍රසංගවලදී මම පළවෙනිටම ගයන්නේ මේ ගීතේ මම හරි ආදරෙන් ගායනවා දර්ශි කළුබු ඉලක්ක තමයි ලියුවේ රචනා කරේ දර්ශන බෝධිකොටුව අයියා මේ සංගීත දර්ශන අයියාගේ මේ තනුවටත් පළවෙනි ස්ථානය හම්බුණා හොඳම තනු නිර්මාණයට ඉතින් ඒක හරි වටිනවා අපිට අලුත්ම ගීතයකින් ශේත්‍රයට ගායලා එන්න ලැබිච්ච එක මම ඒකත් ගයනවා කතා කරොත් එහෙම සම්සිරේය දැන් ඉන්න ඉන්න වැඩි වෙන free loyalty data අපි කතා කරොත් එහෙම දැන් ශිල්පීන් බිහි කරා ඒ වගේම නිර්මාණ බිහි කරා කැසට් වගේ දේවල් මේ නිර්මාණ ශිල්පීන් වෙනුවෙන් හදලා දෙන ඒපත් මේ ආයතනෙන් සිද්ධ කරාද කොහොමද ඒක සිදු වුනේ ඔය ඇතරම අර මම මුලින් සඳහන් කරා වගේ දැන් මුලින්ම ගායන ශිල්පීන් බිහි වුණ शिल्पी गेन कथागन मम मगे सहोद चंद से नृत्य प्रवीण गायिका चंद्रलेखा पेरेरा तुम्हें इतम
මෙහෙවරක් කරලා ජාතික සංසද සභාවේ නම ගෙනියන්නට චන්දිරකා පෙරේරා ඊට පස්සේ අපට අතපසු වෙන නමක් සුවනතිලක අධිසිල්ලා ඉතින් මේ සියලු දෙනාම රටට අලුත් නිර්මාණ අලුත් නවම් නිර්මාණ ගායනා කරලා තමයි රසික ජනතාවගේ හදවත් දිනාගත්තේ ඒකට දායක වුණ සියලුම දෙනා තමයි සංගීත ගුරුවරු තිදෙනා ඒ තිදෙනා විශේෂයෙන් අපේ සර් සර් සහ නියාස ඒ නිර්මාණ තුලින් තමයි රට ජය ගත්තේ ඉතින් ඒ කාලේ ශිල්පීන් එක එක්කෙනා හඳුනා දෙන්නට කැසප්පට් නිකුත් කරා එක එක්කෙනාගේ නමින් හැබැයි ඒක පසු කාලින මොකද ජාතික තනුස සභාවේ රාජ්‍ය ආයතනය ජාතික තනුස සභාවට ඊට වැඩිය වැඩ කොටසක් කරන්නට යෙදුනා අධ්‍යාපනය පැත්තින් ඒක නිසා මේ මේ රියැලිටි ෂෝ ආරම්භ කරත් එක්කම මේ ශිල්පීන් බිහි කිරීම කටයුත්ත සිද්ධ වුණේ නැහැ ගාසුනාමේ දක්වම සිද්ධ වුණා. නමුත් ඉන් අනතුරු කැසපට් නිෂ්පාදනය කෙරෙල්ල නතර කරා. මොකද ඊට වැඩිය වැඩිවරක් කොච්චරක් විතර කැසපට් නිර්මාණය කළා? කැසපට් 49ක් නිෂ්පාදනය කරා. අවසානයේ කොහොමද ඒක කරේ? ඒක එක එක ශිල්පියා නමින් දැන් උදාහරණ ගත්තම යෝංගි එක චන්දිලකා පෙරේරා නමින් එයා ප්‍රොමෝට් කරලා එයා මූලික තියාගෙන තමයි අපි ගායනා කරේ ගීත. යෝංගි අංක එක ඊළඟට 49 දක්වා යෝන්ගේ 49 සෙනෙහස කැසපටි අවසානයේ චන්දන නිලාච්චිගේ පින්තූරේ දාලා නිෂ්පාදනය කරපු කැසපට මොකද මම තමයි ඒ කටයුත්ත බාරව කටයුතු කරේ කැසපට නිෂ්පාදනය. ඉතින් ඒ කාලේ ඒ ශිල්පීන්ට ඉඩකඩක් තිබුණා රටට හඳුනා දීමේදී නමක් හදාගන්න ඉඩකඩක් තිබුණා. ඒ කියන්නේ 49 දෙනෙකුට කරාද නැත්නම් එකකට ගොඩක් දුරට එක සමහර කැසපට වල දෙන්න තුන් දෙනා හඳුනා ගන්නවා. එහෙම කළා කැසපට 49ක් නිෂ්පාදනය කළ ජාතික තනුස සභාවේ අවසාන කැසපට සෙනෙහස මුල්ම කැසපට යෝංගේ අංක 1 ඊළඟට අංක 2 අංක 3 අපේ සහෝදර ගායනාංශයේ තනුස හිට්ටාචි ශිල්පියා මූලික කරගෙන තවලම කැසපට නිෂ්පාදනය කළා මේ කැසපට විශේෂයෙන්ම සඳහන් කරන මේ ගීත අවුරුදු ගණන් මාස ගණන් පුරුදු පුහුණු වෙලා නෙමෙයි දැන් උදාහරණයක් අපි සර් සර් ගත්තොත් අපට එන්න කියලා ළමයි මෙහෙන්න කියලා අර ඒ කාලේ පළවෙනි ඉලෙක්ට්‍රික් මේ ඕගනේ තියුනේ සීත කඳුයයි මට මතකයි ඒ ඒ ඔව් මේ ඒ ඒ කීබෝඩ් එකෙන් තමයි ඉස්සලාම අර ඔටෝ මේ වාදනය කරන අර ඩ්‍රම් රෝල වාදනය කරේ සර් සර් ඉතින් අපි අඬ ගහමු අපි එනවා ටග්ගල පෑන කොලේ ගන්නවා එවෙලෙම වචන දෙනවා එවෙලෙම අපි මෙලඩි අල්ලගෙන කිය තනුව අල්ලගෙන පටිගත ගන්නවා මේ දවස් ගානක් පෑ ගන්න ගියේ නැද දහන ගස්තු බැතිගි යෝංගි අංක තුන වැතිගේ කැසපටිය කරා දවස් දෙකෙන් කැසපටිය වැඩ ඉවරයි අපි ඒ වෙලට කියන දේ අපි ග්‍රහණය කර ගන්න ඕන එහෙම ශක්තියක් අපිට තියෙන එක සා දක්ෂතාවයකත් තිබුණා මම කැමති චන්දසනාය ඔයගෙනුත් අහන්න විශේෂයෙන් මෙතුමන් පිළිබඳව කතා කරනකොට ඒ ගුරුවරයෙකුට එහාගිය මනෝෂත්වය සහ පරිත්‍යාගශීලී බව තියෙනවනේ විශේෂයෙන්ම හදලා තියෙනවා ලස්සන තනු අනිත් අය වෙනුවෙන් සහ ලස්සන ගීත අනිත් සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ එහෙම කරන්නේ නැහැ ලෝභයි ඒ දේවල් දෙන්න කරේ නැති වුණත් අරන් තියා ගන්නවා මේ පරිත්‍යාගශීලීත්වය අපි අගය කරන්නට ඕනේ අත්‍තරම දැන් තවදනගේ ගුරුවරයෙක් හැටියට ගත්තොත් එහෙම දැන් මට දුන්න සින්දු ටික දෙහා බැලුවොත් එහෙම මේ වෙනකොට අවුරුදු 42ක් තිස්සේ තවම ඒ සින්දු ජනප්‍රියයි. තවම කියනවා තවම වේදිකාවේ කියනවා. මම සඳහා සමය සින්දුව දැන් සර් තමයි හැදුවේ. සංගීතවත් කරා පද රචනය කරලා මට දුන්නා. තවලම මම තවම කියනවා. තවලම ගීතේ. බොහොම සුන්දර ගීතය. ඉතින් ඒවා ගුරු මුස්ති තියාගෙන හංග ගන්න තිබුණ නැද්ද තිබුණා. නමුත් හරි ගුරුවරෙක් එහෙම කරන්නේ නැහැ. එය ඒක දෙහා බැලලා එයා බොහොම නිහතමානී සතුරක් ලැබෙනවා. ඒක තමයි ගුරුරෙක්ගේ තියෙන්නේ. ඉතින් ඒ ගුණාංගේ අපේ සර්ගාව තියෙනවා. හරි සතුරේ. මේ ගීත ගැන කතා කරොත් එහෙම ජෙහෙලිය කසේ ලෝ සතහට සසදු කළ බෞද්ධ ගීතයක්. බෞද්ධ ගීතය. ඔව්. ඉතින් චන්ද්‍රලේ කණංගිටයි මටයි ගායනා කරන්න සීතකඳුය කියලා ලස්සන සින්දුවක් අදලා තන. ඉතින් අපේ සර්ට තිබුණා ඒක කායක හරි කියන්නේ. ඒක තමයි. ඒක ගරේ නෑ. අපි නම් අපේ සර්ට ඒ නිර්ලෝභික. ඊළඟ ගීතයට ගලියේ නෑ. අපි කතා කරමු පස්සේ. අයියෝ තමයි කියන්නේ. Oh, oh, oh.
යලි පුබුදන්න බැරි එක්කර අතැගිලි ඔබොහු සමනයි මට ඉවසන්න ඉස්සර බැඳිපෙම හිත්වල සුවදයි යලි පුබුදන්න බැරි එක්කර අතැගිලි ඔබොහු සමනයි මට ඉවසන්න මගේ අසරණ ලොව අදමා
පමණ එය සඟවන්න බැරි උදෙන් වෙත් නොම වේවා පතනි සුභා ඔබතුමන්ට මේ වෙලාවේ තාලභාෂණ පේජකේ අපේ වැඩසටහන ලයිව් යනවා. ඉතින් මේ සඳහා හැමෝම ලස්සන කමෙන්ට්ස් එකතු කරලා තියෙනවා. ඒ ඔක්කොම කමෙන්ට්ස් වල එකතුවක් විදිහට මම මෙන්න මේක කියවන්නම්. ප්‍රසංග කුමාර තමයි අපේ තාලභාෂණ පේජකට දැන් මෙහෙම ලියලා තියෙන්නේ. මෙන්න සුපිරි වැඩෝ. උනන්දුවෙන් බලනවා. ශර්ලි මහතා ප්‍රමුඛ සුපරිම වැඩෝ ටිකක් අපේ ආලින්දේ අපේ අතීත සැමරුම් සජීවීකරණය කරන අසිරිය බලනු මැන කියලා. බොහොම ස්තුතියි ප්‍රසංග ඒ අගය කිරීමට. අපි කතා කරොත් එහෙම විජයය දැන් ඕනම ශාස්ත්‍රයකට අලුත් අය එනකොට සහ තරංගයකින් හෝ ඕනම දෙයකින් එනකොට මේ අය හරහා ඒ අදාළ ශාස්ත්‍රය පෝෂණය වෙන්න ඕනේ. දැන් ඔබට අවස්ථාවක් ලැබෙනවා මේ ප්‍රවීණයන්ව ග්‍රහණය කරගන්න කොහොමද වැඩ කරන්නේ කියලා. ඒ හින්දා තමයි ඔබට පුළුවන් වෙන්නේ ගීත ශාස්ත්‍රය පෝෂණය කරන යම් නිර්මාණ ටිකක් දායකත්වයක් විදිහට එකතු කරන්න. මෙන්න මේක තමයි දැන් අපිට නැත්තේ. මොකක්ද ඔබේ ජීවිතයේ අත්දැකීමෙන් ඒ පරිණතභාවයෙන් එකතු කරන්න තියෙන අදහස? ඔව් තනුජ අතර මේ ඕනම ශාස්ත්‍රයක් කිව්වාගේ හරිවා. මොකද මේ යම් කිසි ශාස්ත්‍රයකට ඉක්දී ඒක 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 අධ්‍යයනය කරමින් එහි එළීගෙන ඇවිල්ලා ඒ ශාස්ත්‍රය ඔහු යම් මට්ටමකට පත් වුණාට පස්සේ පෝෂණය විය යුතුයි. නැත්තම් බෑ. අපේ ගුරුවරු අපිට කියලා දීලා තියෙන්නේ උගන්ලා තියෙන්නේ නැවත ඒක අපේ අතේම තියාගන්න නෙමෙයි නැවත මේක ආපහු විශේෂිත තුළටම දායාද කරන්න. ඔබ තමයි ක්‍රමය. සාමාන්‍ය ඕනම ශාස්ත්‍රයක් එසේ විය යුතුයි. ඉතින් ඒක තමයි දැන් නැත්තේ. ඉතින් ඒක ඔවුන් ඔවුන්ම පෝෂණය මිසක් පෝෂණය වෙනවා මිසක් මම හිතන්නේ දැන් අපි මේ ගැන කතා කළ යුතුයි. මේක එනවා ටිකක් පැත්තර ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරද්දී ගොඩක්ම දේක දැනෙනවා. ශෛලි සර්ලත් එහෙමයි අපේ මගේ මට මියුසික් උගන්නපු නිහාගම්ම වසරුත් එහෙමයි. කියන්නේ ඔවුන් දායාද කරලා තිනවා අපි විසින් දායාද කරනවා පිරිසක් ශේෂ්ත්‍රයට. මම නම් ගොඩක් දින මගේ ශේෂ්ත්‍ර ගුරු ශේෂ්ත්‍රය තුළ මගේ පාසල් අධ්‍යාපනයේ ලබන මගින් ගොඩක් දෙනෙක් දරුවෝ ශේෂ්ත්‍රයට බිහි කරලා තිනවා ශිල්පීන් වාද්‍ය ශිල්පීන් සහ ගායන ශිල්පීන් වශයෙන්. ඔවුන් අද වීරි තරඟවලින් පවා ජයග්‍රහණය කරලා ශේෂ්ත්‍රය ජයගෙන තියෙනවා. ඉතින් අද මට අතර මේ ගැන සතුටි. ඇත්තටම මේ ඒ ශේෂ්ත්‍රයේ පෝෂණය විය යුතුයි. මොකද අපි දෙයක් ඉගෙනගෙන අපෙන් දෙයක් කෙනෙකුට දී යුතුයි. ඒක අනිවාර්යෙන්ම මම එතන ඉන්නවා. මොකද අපිට අධ්‍යාපනයේ අප ලබා දුන්නා වගේම අපි ඒක නිර්ලෝභීව දෙන්න ඕන කෙනෙකුට. මොකද ඒක පැවැත්මට තියෙන එහෙමයි. ඊට පස්සේ පියවරකට යන්න ඊළඟට පරපුරකට යන්න. දැන් අපෙන් දෙයක් ඒ ගුරුවරුන්ගෙන් මේ ගුරුවරුන්ගෙන් අපි ඉගෙනගෙන අපි දෙයක් දෙනවා. ඒ වගේම තමයි අපෙන් දෙයක් ඉගෙන ඔවුන් යමකට දී යුතුයි. ඒක මේ නොකඩවා මේක යා යුතුයි. ඒක තමයි මේක දංගලක් වගේ පුරු අමු නැගෙන තියනා වගේ දිගට යන්න ඕනේ. නැත්තම් අතරමඟදී එවැනි දෙයක් වුණාම ශේෂ්ත්‍රයට ඒ ශේෂ්ත්‍රයට මේ ශේෂ්ත්‍රයටම නේ ඕනම එකකට හානි කරයි. පහුගිය වකවානු තුල සිද්ධ වුණේ සනුජය එක තමයි. ඒ දංගලා වගේ ආපු එක දංගල කැඩුණා යම් තැනක. ඒ දේවල් නැතුව ගියා. ඔවුන් මේ ශේෂ්ත්‍රය තනිකරම විලඳ ස්ථානයක් බවට පත් කරගත්තා. මං හිතන විදිහට ඒකයි ගොඩක් දුරට ශරි සරුත්‍ය ගැන කිව්වා. සාමාන්‍යයෙන් ඒක වෙන්න ඕනේ වෙන්නේ මේ වගේ වෙන්න හේතුව දැන් මේකේ නිර්මාණවල තියෙන තත්ත්වයක් මං හිතන විදිහට යහපත් තත්ත්වයක නෙවෙයි තියෙන්නේ. ඒ නිසා වෙන්න ඕනේ ඒවා එහෙම තියෙන්නේ කියලා හිතෙනවා. ඉතින් මම හිතන්න මට බෑ මම එහෙමයි කියලා එකපාරට මට ඒ වගේ කීම දරන්න බෑ. මොකද ශේෂ්ත්‍රය අදනියල යන අය අපිට දොස් කියාවේ.
මොකද ඔවුන් හිතන්නේ ඔවුන්ගේ තන නිවැරදි කියලා. එතන ඔවුන්ට මින් එහාට හිතන්න තරම් දෙයක් දැනුමක් නැති නිසාද එහෙම නැත්නම් හිතන්න තරම් ඔවුන්ට යද්දකින් නොලැබුණාද කියලා හිතනවා. ඒ නිසා ඔවුන් දැන් කරන දේ ඔවුන් නියැලෙන තැන ඔවුන් හරි කියන හිතවිල්ල තමයි ඉන්නේ. ඒ නිසා ප්‍රවීණයන් හැටියට මමත් මගේ සර්ලත් මගේ ජේෂ්ඨයනුත් මං හිතන්නේ අපි මේක කිව්වොත් ඔවුන් අපිව වැරදියට හිතාවි සමහර විට. ඉතින් ඔබ කිව්ව එක හරි ඇත්තටම මෙතෙන්දි යා යුත්තේ යහපත් වන්න නම් ඒ දේ තමන් ඉගෙන ගත්තා නම් තමන් යන කිසි ශේෂ්ත්‍රයක නියැලෙන්නා නම් ඒක යහපත් විදිහට නැවත ඊළඟ ශේෂ්ත්‍රී ළඟ පරපුරකට බෙදා යා යුතුයි පෝෂණය විය යුතුයි. ඒ තමයි මගේ දැනීම සහ මම කරන්නෙත් ඒ දේ. මම මගේ දරුවන්ට කියලා දෙන්නෙත් ඒකේ මේ ඉගෙන ගන්න දේවල් පුතේ ඕගොල්ලන් පරිණත වූවා පසුව අනිවාර්යයෙන්ම තමන්ගේ යටත් ඕනම කෙනෙකුට අවශ්‍ය කෙනෙකුට මේ දබ්බා දන්න කියලා තමයි මම ගොඩක් දුරට දරුවන්ට කියන්නේ. හරි. චන්සනය වට ආරාධනාව ඊළඟ ගීතයට වෙලාවත් ඉක්මනට ගිවිලා යනවා. උපගෙන මතක අමතක කරනු කියා ඔබ ඒ ඉවනේසේ අමතක කරමි කිසේ ඔබ ඒ ඉවලසේ අමතක කර අද
අද අපි කතා කරන්නේ මේ පරිපූර්ණ කලාකරුවෙක් ජාතියට දායාද කිරීමේ වගකීම හැමෝටම එන ආකාරය සහ විශේෂයෙන්ම ජාතික තරුණ සේවා සභාව එක කලේ කොහොමද කියන කාරණාව පිළිබඳව අපි වෙලාවත් ඉක්මනටම යනවා අපි කතා කරොත් එහෙම ශලි මහත්මයා දැන් මේ යැපීමේ මානසිකත්වයෙන් ඉස්සරහට ඇවිල්ලා ළමයි අලුත් දෙයක් නිර්මාණය කරන්නට ඕනේ ඔබ ඉන්නවා දැන් අලුත් කට්ටියක් එක්ක එකතු වෙලා මේ වැඩේ ඉස්සරහට අරගෙන යන්නත් ඕනේ. ගොඩක් අභියෝග තියෙනවා. කොහොමද ඔබ මේ අභියෝග ජය ගන්නට ඕනේ විදිහ දකින්නේ? මම කැමති සාරාංශයකට එනවා නම් ඔබේ නායකත්වය ඒ දවස්වල අත්දැකීමෙන් යමක් ප්‍රකාශ කරනවා. ඔව් දැන් මේ ඉස්සලම කියන්න ඕනේ තව මගහැරුණු වැදගත් කාරණා තියෙනවා. මේ දැන් අද අපි බොහොම බරින් කතා කරන මේ තරුණ සේවා සභාවේ මුල් චින්තනයේ එන්නේ ශ්‍රියා දාංශය කියන මැතිතුමනි. එතකොට ඔහු තමයි මේ ප්‍රොජෙක්ට් එක හදලා එකල සභාපතිතුමාට චෛත්‍ය රත්නත් මහත්තයාට ඉදිරිපත් කළා. ඔතනින් තමයි ඔකේ මේ පළවෙලා මේ එන්නේ. ඒවා පරිපාලන වශයෙන් දිනු වෙලා ඒවා ආපු කාරණා. මොකද මේ අපි පුන පුනා කතා කරන මේ මාතෘකාව ගාවේ මුල් කොටස එන්නේ එතන. මට ඒක මගේ අරුණොත් හොඳ නැති හින්දා මගේ මතක් කරේ. ඊළඟට දැන් මට වැදගත් මේ තරුණයා ගැන දැන් මම දකින යම් ඒගොල්ලන් අහිංසකයි. මේ ඇවිල්ලා මේ වෙළඳපොළ විසින් මේ තරුණයාව අවශෝෂණය කරගන්නවා. ඒ අවශෝෂණය කර ගැනීම උඩ තමයි මේ සිය සිද්ධ වෙන්නේ. උන් දන්නේ නැහැ නේ දැන් මේ කිව්වාගේ අපි දන්නේ නැහැ. එහෙමනේ කියන්නේ. එතකොට ඒ අයව මෙහෙවන්න හොඳ යහපත් ක්‍රමවේදයක් තියෙනට ඕනේ. ඒක නැහැ. ඒ නිසා තමයි අර තරුණයාට අර අපිට අර ඒ කතාව කියන්නට වෙන්නේ. ඒතොර මේක කරන සංගවුණු අදිසි අස්තයන් තියෙනවා. ඒ වෙළඳපොළ. එතනයි ඒක වෙන්නේ. මේවා තමයි සාකච්ඡා කරන්න ඕනේ. එතකොට මේ තරුණයා බේරගන්නේ කොහොමද මේ කාරණා කරන්නේ? එතකොට මේ රටට සුගම ආදරණීය තරුණ පරපුරක් හදාගන්න පුළුවන් ක්‍රමයෙන් එතනින්. ඊළඟට දැන් ඔබ අහපු දේ තමයි ඒ පළවෙනි එක ඕනම දෙයකට හොඳ පුහුණුවක් අවශ්‍යයි. ක්‍රමානුකූල පුහුණුවක් අවශ්‍යයි. ඒක ක්‍රමානුකූල පුහුණුව ලැබුණු තරුණයා තමයි තමන්ගේ ජීවිතේ ඉදිරියට සාර්ථක වෙන්නේ. ඊළඟට කියන්න ඕනේ ඔබ දන්නවද අද වෙනකොට හිතන්න බැරි අසාමාන්‍ය හැකියාවන් තියෙන තරුණ පිරිසක් ඉන්නවා. ඒක නොකියුවොත් මගේ අර කතාවත් අතර සම්බර වෙන්නේ නැහැ. එතකොට මේ තරුණයාව තමයි හරියට අපි සකස් කරගන්න ඇත්තේ. අපි දැන් අපි හිතමු මොකක් හරි මේ මූර්ති ශිල්පියෙක් නැත්නම් බඩු කාර්මික ශිල්පියෙක් මූර්තියක් කරනකොට හොඳ ගහක් තෝරගන්නවා. ඒ ගහ හොඳ ගහ කියලා තෝරන්නේ අඳුනගන්නේ පිටෝපෙන් නෙමෙයි. මේකෙන් මට මේ දේ කරන්න පුළුවන් මේ ලීයෙන්. නැත්නම් මේ ශෛලමය මොකක් හරි ගලකින් මෙයා දන්නවා මෙතන මට මේ බුද්ධ රූපයක් කොටන්න පුළුවන් කියලා. ඒක තෝරන්නේ ඒ ශිල්පියා. එතකොට නැතුව ඒකෙන් වෙන කාර්යයක් ගියොත් මේ මොන කතාවද මේකෙන් පුළුවන් දෝක් කරන්න පුළුවන් කියලා. ඒ වගකීම ගන්න යාර ගුරුවරයා නායකයා. යන්නේ එතනට ඉඩ හරසර සලසන්නේ නැහැ මේ රටේ. දැන් ඒක අහව ප්‍රශ්නෙට ඇතුලේ තියෙන්නේ ඕකයි. එහෙම ක්‍රමවේදයක් සලසන්නේ නැහැ. එහෙම පුළුවන් නායකත්වයක් තියෙන අයට ඒක දෙන්නේ නැහැ. ඒක දෙන්නෙම මෙලෝ හසරක් දන්නේ නැති මිනිහෙකුට දෙන්නේ. දැන් මේ වෙනකොට. එතකොට ඒක ඇවිල්ලා යම්කිසි වෙන හැකියාවක් තියෙන්න පුළුවන්. අධ්‍යාපන හැකියාවක් තියෙන්න පුළුවන්. හැබැයි අර බුද්ධිය පාවිච්චි වෙලා තරුණයාට මේක ගලාගෙන යන්න පුළුවන් හදවතක් තියෙන සහ හොඳම බුද්ධිමය බුද්ධියක් තියෙන මිනිස්සෙන්ට මේක බෙදා දෙන්න ඕනේ කරන්න කියලා. එහෙම නැතුව මේක කවදාවත් ඔය මම අපි කියපු කාරණාව සාක්ෂාත් කරගන්න හම්බෙන්නේ නැහැ. දැන් මම බොහොම වැදගත් කාරණාවක් කියන්නේ මොකද බොහොම සත්භාවයෙන් මේක දිනු කරගන්න ඕනේ නම් කල යුතු දේවල් මම මේ කතා කරේ. එහෙම නැතුව මේ අපි දැන් මෙහෙම වැඩක් කරමු මෙහෙම කරමු කියලා මම සල්ලි රටේ තියෙන ඔක්කොම සල්ලි දාලා කරුවා කියලා ඔක එන්නේ නැහැ. ඔය පැලේ බීජේ දාන්න ලස්සන්ට. එතකොට ඒක බලා ගන්න ඕනේ. නැත්තම් වල් ඌරුමිය හරනවා. ඒ කියන්නේ දූෂණය. තරුණයාට ඇත්ත වශයෙන්ම ඒ සම්පූර්ණ රජයෙන් වීදම් කරන මුදල යන්නේ නැහැ. හපයක් යන්නේ. මැද ඔක්කොම වෙළඳපොළට අහු වෙනවා. ඉතින් මම මේක නොකිය මේ වැඩක් තියෙනවද?
මෙතනට මේ වගේ වටිනා ජාතික ආයතනයකට ඇවිල්ලා මම මේ සද්ද නොකර ගිහිල්ලා වැඩක් තියනවාද මේ මම හිතන්නේ ඔබ වැනි අධ්‍යක්ෂින් තියෙන ප්‍රවීණ අයගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබ ඇහුවේ ඒකයි ඔබ ඒක මට ඍජු ඉද දුන්නා ඉතින් කාලය දුන්නා බොහොම ස්තුතියි මොකද මේ පණිවිඩය යන්න ඕනේ පුළුවන් නම් ඔන්න ඔය දේ කරගන්න ඕනේ මේ දේ නොකර කවදාවත් මේක දිනු කරන්න බෑ මොකද වරින් වර ඊළඟ දේශපාලන වෙනස් වීම දේශපාලන වෙනස් වුණාම තනි කරම මුළු මුළු සමාජයම වෙනස් වෙනවා ප්‍රතිපත්ති වෙනසන කරපු ක්‍රියාදාමයෙන් නතර කරනවා දහස් ගණන් කෝටි ගණන් සල්ලි දීපුවා ඔක්කොම විනාශ කරනවා ඒව ඔක්කොම නතර වෙලා මේ මේ මොනව වෙනවද දන්නේ දැන් තරුණ සේවා සභාවේට ගන්න වටිනා සංගීත භාණ්ඩ බලන්න ඒව පරීක්ෂා කරන්නේ නැහැ මොනවද උනේ කියලා කෝටි ගණන් බඩු ගන්න ඊළඟ අවුරුද්දේ මොනව වෙනවද දන්නේ මේ මේ සම්පත් මේ ඉගෙන ගන්න බැරි ළමයෙකුට දෙන්න පුළුවන් වෙන දෙයක් දන්නේ නැහැ දෙයියෝ තමයි දන්නේ අතුරුදහන් මේ මම දන්නේ නැහැ මම කියන්නේ එහෙමයි මට දැනෙන්නේ කොයි බඩු කොයි උපකරණ කොයිව ගණනය කරනවා ඒව බලන්න ඕනේ මම අවංකව කතා කරන ඒකෙන්ද මට මුකුත් කියන්න බෑ කාටවත් මම නුඹුල් පොටක් අරගෙන නැහැ තරුණ සේවා සභාවෙන් මම දීලා තියෙන දේ විතරයි ඒක නිසා කරුණා කරලා ඔබට බොහොම ස්තුතියි මේ ආයතනයේ තරුණ මේ මේ රූපාය රාජ්‍යට බොහොම ස්තුතියි තරුණයා වෙනුවෙන් මට කතා කරන්න ඉඩ සලසා දුන්නාට මෙවැනි මිසුති මොකද මේ වෙලාවේ ජාතික තරුණ සේවා සභාව අලුත් ගමනක් යන්න අලුත් ව්‍යාපෘතීන් සමග සහ තරුණයා සවි බල ගන්නට එකතු වෙලා ඉන්න වෙලාවක මම හිතනවා මේ හැම යෝජනාවක්ම ඒ හැම කෙනෙකුටම ඉතාමත් වැදගත් වේවි කියලා නැවත කියවා ගැනීමක් කරන්නට කොහොමද අපි තිබ්බ තැනට මේ පසුබෑමෙන් එළියට එන්නේ කියලා ඔබතුමාටයි ආරාධනය අපේ වේලාවත් ඉක්මනට ගෙවිලා යනවා ගීතය සඳහා
ස්තුති ශෂිකාපි වැඩසටහනේ අවසානයට එන්නට කලින් ඉතාමත් සුබ ආරංචියක් යනට තියෙනවා ලංකාවේ ජාතික නාලිකාවට ආදරය කරන සියලුම දෙනා වෙනුවෙන් මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම සම්මානනීය නාලිකාව සහ වසරේ විශිෂ්ටතම නාට්‍යම නාලිකාව යන සම්මාන සමගින් සම්මාන 16කින් පිදුම් ලැබූ ජාතික රූපවාහිනියට අපේ ආදරය ගෞරවය හිමි වෙනවා. ඉතින් ජාතියේ යුතුකම හැමදාමත් ඉතාමත් මැනවින් ඉෂ්ට කරපු ජාතික නාලිකාවටයි ඒ සුබපැතුම් එකතු වෙන්නේ. ඒ වගේම මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍යයට මෙවර එහි අධ්‍යක්ෂකවරයා වන සන්තුෂ ලියනගේ මහත්මයාට සම්මානයක් හිමි වුණා. ඔහුටත් අපි බොහොමත්ම ආදරයෙන් ගෞරවයෙන් මේ වෙලාවේ සුබ ප්‍රාර්ථනා කරනවා. අප දන්නවා තාලභාෂණ වැඩසටහනේ අධ්‍යක්ෂකවරයා ඔහුයි අපිට ඉතාමත්ම ගෞරවයක් ඔහුගේ ජයග්‍රහණය සහ ජාතික නාලිකාවේ මේ ජයග්‍රහණය විශේෂයෙන්ම ඔබ සියලුම දෙනාගේ ප්‍රේක්ෂක ආදරයත් අපි මේකට එකතු කරලා හෙට දවසේ ඉඳලා අපි අලුතෙන් මේ ගැන නැවතත් හිතන්නට පටන් ගමු. අලුත් දේවල් කරමු. මේ ජන සමාජය සුවපත් කරන්නට පුළුවන් ලස්සන ලස්සන දේවල් අපි කරමු. අපේ වැඩසටහනේ අවසානයට ඇවිත් ඉන්න හින්දා මේ ආදරණීය ගෞරවනීය පිරිසට අපි තෑග්ගක් ලබා දෙන්නටත් ඕනේ. ඒ හින්දා මම ඩ්‍රීම් රෝන් ආයතනය වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න හර්ෂණී කහව විතාන මෙනවියට බොහොමත්ම ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා මේ තෑගි ලබා දෙන ලෙසට. ඉතින් අවුරිකා තමයි ඩ්‍රීම් රෝන් අලුත්ම නිෂ්පාදනය. ඔවුන්ගෙන් මේ ලස්සන තෑග්ග ඔබට ලැබෙනවා වගේම අපිව බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයින්ටත් ඒ තෑගි ලබා දෙන්නට අපි කටයුතු කරනවා පුළුවන් තරමක් උත්සාහ කරනවා. ඒ හින්දා තමයි අපි හැපි මොමන්ට් එක ගැන මතක් කරන්නේ. අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ සියලුම කලාකරුවන්ට අපේ තෑගි ලබා දෙනවා. ඊළඟට අපි යොමු වෙන්නට සූදානම් අපිට හැපි මොමන්ට් එකක් එවපු අද දවසේ ජයග්‍රහණය කරන අය කවුද කියලා අපි බලමු. අද තුන්වෙනි ස්ථානය ලබාගෙන තියෙනවා සංජීවනී. අද අපිට ලස්සන සෙල්ෆි එකක් එවලා තියෙනවා සංජීවනී හිරන්ය. දෙවනි ස්ථානය තුසිතා වැලි කුඹුර. බොහොම ස්තුතියි. ගෙදර ඉඳලා තාලභාෂණ නර්මන ගමන් ගත්ත සෙල්ෆි එකට. ඒ වගේම පළවෙනි ස්ථානය දිනා ගන්නවා දිනේෂ් ගමගේ. ඔන්න ඔයාටත් අපි තෑග්ගක් එවනවා ගෙදරටම. අවුරිකා ප්‍රොඩක්ට් ඔගලන්ටත් ලැබේවි. ඉතින් දැන් මතක් කරන්න හදන්නේ ගිය සුමානේ ජයග්‍රහණය කරපු අයට අපි ගෙදරටම ගිහිලා තෑගි ලබා දුන්නා. ඉතින් ඒකත් අපි බලලා ඉමු. තුන්වෙනි ස්ථානය හිමි කරගත්ත ගිය සුමානේ ඉරෝමි රණසිංහ හොරණේ ඉඳලා. ඔන්න ඉරෝමි ඔයාගේ ගෙදරටම අපි ආවා. දෙවනි ස්ථානයේ ඉන්දිකා තලපත් පිටිය තමයි ඉන්දිකා අපිට එහි ඉඳලා ලස්සන ඡායාරූපයක් එව්වා. පළවෙනි ස්ථානය සුභාෂිනී වික්‍රමසිංහ හෝමාගම ඉඳලා අපිට ලස්සන සෙල්ෆි එකක් අප්ලෝඩ් කරලා ඔන්න ඩ්‍රීම් රෝන් වෙතින් තෑග්ගක් දිනාගත්තා. ඔයාලා හැමෝටම අද සුබ ප්‍රාර්ථනා කරනවා. ඉතින් ජාතික රූපවාහිනියට ඉතාමත්ම ජයග්‍රාහී දිනයක් විදිහට අද දවස අපි අවසන් කරනවා. ඇත්තටම අපි අලුත් දවසකටත් ඇවිල්ලා ඉන්නේ නේද? දැන් අපි අවසානයට යන්නට කලින් ඔබ සියලුම දෙනාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ කටයුත්තට එකතු වෙලා ඔයාලගේ අත්දැකීම් සහ ජීවිතය බෙදා හදාගත්තට. එමනම් ඉතින් සුබානික ලස්සන ගීතයකින් අද අපි වැඩසටහන අවසන් කරනවා. සියලුම දෙනාට ජය ප්‍රාර්ථනා කරනවා. අපිව අද ටෙලි සම්මාන උළෙලේදී ඔසවා තැබූ ඔබ සියලුම දෙනාට සහාය නිර්මාණ ශිල්පීන්ට හැමෝටම සුබ ප්‍රාර්ථනා කරන ගමන් සහ ආදරය ප්‍රකාශ කරන ගමන් අද තාලභාෂණ කණ්ඩායම ඔයාලගේ ගෙදරින් සමුගන්නවා. ගිහිලා එන්න හැමදාමත් ආදරේ.